Sri Lanka's most powerful news brand. සුබසන්දව කදතපි සූදානම් වන්නේ මෙවර පළාත්පාලන මැතිවරණයේ වෙනුවෙන් ඔබට හඳක් නගන්නට අපතන වේදිකාව ඔබේ වේදිකාව ආරම්භ කරන්න 2018 පළාත්පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියේ නවසන් වීමට නියමිතයි ඒ නිසා ඔබට කතා කරන්න අවස්ථාව තියෙන්නේ අද සහ හෙට දිනේදී පමණයි ඒ නිසා අපි අද සූදානම් වෙනවා ඔබට උපරිම අවස්ථාවක් ලබා දෙන්න ඔබ මෙවර පළාත්පාලන මැතිවරණයේ අපේක්ෂකයෙක් නම් ඔබට ඔබේ ජනතාව වෙනුවෙන් තැබූ සැලසුම් බලාපොරොත්තු එවගේම පොරොන්දු පිළිබඳව කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න. හොඳයි අපි වැඩි කල් වේලා නොයවා අපි සූදානම් වෙනවා මුලින්ම සූර්යව ප්‍රාදේශීය සභාව පැත්තට ගිහිල්ලා ඉන්න. හම්බන්තොට ප්‍රදේශයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අතිශය වැදගත් වන දේශපාලන කොට්ටාසයක් විදිහට ඡන්ද කොට්ටාසයක් විදිහට හඳුන්වන්න පුළුවන් සූර්යව ප්‍රාදේශීය සභාව අපි බලලෙමු. සූර්ය වැවෙන් මෙවර ඔබේ වටිනාමනාපය ඉල්ලා සිටින අපේක්ෂකයාට ඔබ වෙනුවෙන් තියෙන සැලසුම් මොනවද කියලා. සූර්ය ප්‍රදේශයේ සංවාද කටයුතු රාශිය පසුගිය කාල සීමාව තුළ අපි ක්‍රියාත්මක කරන්න යෙදුණා. සූර්ය ජනතාවගේ නිවාස අවශ්‍යතාවයන් අනෙකුත් යටතල පහසුකම් සංවර්ධන කටයුතු මේ වගේ අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම සඳහන් කරන්න අවශ්‍ය වෙනවා සූර්ය ප්‍රදේශයේ පාසල් සංවර්ධන කිරීමේ වැඩසටහන් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට සූර්ය ප්‍රදේශයේ ගත්තර පස්සේ අපගේ මගත් පින්වේ මත තරුණ තරුණියන්ගේ රැකියා වලට අපි මේ වෙනකොට විසුන් ලබා දීගෙන සාර්ථකව එම කඩු සිදුවීම් පවතිනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍ය වෙනවා පසුගිය කාල සීමාව තුළ සූර්ය ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න ගැටලු විශාල වශයෙන් පැන නැගුණා. විශේෂයෙන්ම උදාහරණ වශයෙන් ගත් කල පසුගිය සමයේ සූර්ය ප්‍රදේශයේ ඉදිකරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමේදී ඒ ඉඩම් වල හිටපු ජනතාව එම ඉඩම් වලින් නිරපලා ක්‍රීඩාංගණයේ ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගත්තා. ඉතින් ඒ පවරා ගැනීමේදී පෙගේ ආදරණීය ජනතාවට ඉඩ තමන්ගේ කියලා ඉඩම් වල අයිතිය ලබා දීමේදී විශාල ප්‍රශ්න ගැටලු පැන නැගුණා. එතෙන්දී විශේෂයෙන්ම අපි සඳහන් කරන්න අවශ්‍ය වෙනවා අපගේ සූර්ය පාසභාව යටතේ අනිවාර්යයෙන්ම ගැටලුවට වනාලි ගැටලුවට නිසි විසඳුම් ලබා දෙන්න. මම සූර්ය ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කරන ජනතාවගේ ශක්තිය මට මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ ජයග්‍රහණය තුලින් සූර්ය ප්‍රාදේශ සභාව ජයග්‍රහණය ලැබුවට පස්සේ ප්‍රදේශයේ දියුණුවට සංවර්ධනයට බොහෝ වැඩ කටයුතු කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ සැලසුම් වලින් පෙර පාසල් සංවර්ධනය කරන්න, දිවා ආහාර වේලක් ලබා දෙන්න, නගරයේ සංවර්ධනය කරන්න, නගරයේ කුණු කසල ඉවත් කරන්න, ඒ වගේම වැව් රක්ෂිතයේ වැව සංවර්ධනය කරන්න, මම්මාවත් දියුණු කරන්න බොහෝ වැඩපිළිවෙලක් මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඒ සඳහා සියලුම දෙනාගේ ආශිර්වාදය මට මේ වෙනකොට ලැබිලා තියෙනවා. කාන්තාව ඇත්තෙන්ම මේ මුදල් උපයන්න ඕන, දියුණුවට ගන්න ඕන. ඒ නිසා කාන්තාවට සොයන්ට කියා සඳහා අපට පුළුවන් ගෙවතු වගාවල් සඳහා බීජ ලබා දෙන්න, පොහොර ලබා දෙන්න, ඒ දේවල් අපි සැලසුම් කරනවා ඉදිරියේදී. අනිවාර්යයෙන්ම කාන්තාවන් සඳහා, ගැබිනි මාතාවන් සඳහා සෞඛ්‍ය මේ කටයුතු වලට පැමිණෙන ප්‍රවාහන පහසුකම් බොහෝ අඩුයි, දුර බැහැරෙන්න ඕන. ඒවට අපි ප්‍රවාහන පහසුකම් සපයලා දෙනවා. ඒ වගේම ගමක් සහ වැවක් වැඩසටහන තුලින් සූර්ය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේම සූර්ය ප්‍රාදේශ සභාව තුලින් මේ වෙනකොට අපි දියත් කරලා තියෙනවා වැඩසටහනක්. කියන්නේ වැසිකිළි පහසුකම්, නිවාස පහසුකම්, ඒවා ණය වශයෙන් නෙමෙයි ආධාර වශයෙන් ලබා දීලා දිනු කරන්න අපි මේ වැඩසැලසුම් මේ වෙනකොට කරගෙන යනවා. සූර්යව කොට්ටාසෙට, සූර්යව නගරය, සමාජ සේවාපුර, වීරියගම කියන සමාජ වසම් තුන අයත් වෙනවා. පහුගිය පාලනයන් තුල නොකිරුණු ටොයිලට් පද්ධතියවත් හරියට හදාගන්න බැරිණු පහුගිය පාලනයන් තුල පැවතුණු සූර්ය පාදසභාව ලංකාවේ විශිෂ්ටම පාදසභාවක් කිරීමට ඉලක්ක කරගත් පුළුල් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්න කැමති සූර්යව පාදේශීය සභාවේ සූර්යව කොට්ටාසෙ අපි ජයග්‍රහණය කරනවා. ඒ විතරක් නෙවෙයි, සූර්ය පාදසභාවත් අපි ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කාට පස්සේ සූර්ය
Tabu Salisum, Balaporotu, Eva Game, Porum Dupilipata, Katakarana Mastava, then Honda Yapi, Vedical Vela, Nueva, Api Sudan Venema Munimba, Suri Eva Pradesh is somehow pet the Piggy Hill. Hamantata Pradesh, Hamantata District, Atisha with the Gatwana, Deshipana Kotashak with the Hatta, Chanda Kotashak with the Hundanapuluan, Suri Eva Pradesh is somehow, Api Baralemu, Suri Evavin, Mivara Obey Vatanamana Pay Lassana Pekshakata, Oba Venivin Tina Salisum, one of the Kela. Surya Pedeche, Samad Katu Rasia, Pasuya Kal Sima Tula, Api Priatma Gran Neduna, Surya Janatavagi, Nimasa Vashatavia, Anekut Yatatil Pahasukam Samvardana Katutu, Mayonapi Arambagar Latino, Evagim Sandhan Karan Namashavina, Surya Pedeche, Pasal Samvardaniki Vedasatahan, Api Arambagar Latino, Evagim Mavinur Surya Pedeche Gatrapasi, Pagi Magat Pinu Mate, Tarun Tarunyangi, Rakia. වලට අපි මේ වෙනකොට විසුන් ලබා දීගෙන සාර්ථකව එම කඩු සිදුවීම් පවතිනවා විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍ය වෙනවා පසුගිය කාල සීමාව තුළ සූර්යා ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න ගැටලු විශාල වශයෙන් පැන නැගුණා විශේෂයෙන්ම මේ උදාහරණ වශයෙන් ගත් කල පසුගිය සමයේ සූර්යා ප්‍රදේශයේ ඉදිකරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීමේදී ඒ ඉඩම් වල හිටපු ජනතාව එම ඉඩම් වලින් නිරපලා ක්‍රීඩාංගණයේ ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගත්තා. ඉතින් ඒ පවරා ගැනීමේදී පෙගේ ආදරණීය ජනතාවට ඉඩ තමන්ගේ කියලා ඉඩම් වල අයිතිය ලබා දීමේදී විශාල ප්‍රශ්න ගැටලු පැන නැගුණා. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම අපි සඳහන් කරන්න අවශ්‍ය වෙනවා අපගේ සූර්යා පාසභාව යටතේ අනිවාර්යයෙන්ම ගැටලුවට වනාලි ගැටලුවට නිසි විසඳුම් ලබා දෙන්න මම සූර්ය ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කරන ජනතාවගේ ශක්තිය මට මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒ ජයග්‍රහණය තුලින් සූර්ය ප්‍රාදේශ සභාව ජයග්‍රහණය ලැබුවට පස්සේ ප්‍රදේශයට ප්‍රදේශයේ දියුණුවට සංවර්ධනයට බොහෝ වැඩ කටයුතු කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ සැලසුම් වලින් පෙරපාසල් සංවර්ධනය කරන්න, දිවා ආහාර වේලක් ලබා දෙන්න, නගරයේ සංවර්ධනය කරන්න, නගරයේ කුණු කසල ඉවත් කරන්න, ඒ වගේම වැව් රක්ෂිතයේ වැව සංවර්ධනය කරන්න, මම්මාවත් දියුණු කරන්න බොහෝ වැඩපිළිවෙලක් මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඒ සඳහා සියලුම දෙනාගේ ආශිර්වාදය මට මේ වෙනකොට ලැබිලා තියෙනවා. කාන්තාව ඇත්තෙන්ම මේ මුදල් උපයන්න ඕන දියුණුවට ගන්න ඕන. ඒ නිසා කාන්තාවට සොයන්ට කියා සඳහා අපට පුළුවන් ගෙවතු වගාවල් සඳහා බීජ ලබා දෙන්න, පොහොර ලබා දෙන්න, ඒ දේවල් අපි සැලසුම් කරනවා ඉදිරියේදී. අනිවාර්යයෙන්ම කාන්තාවන් සඳහා ගැබිනි මාතාවන් සඳහා සෞඛ්‍ය මේ කටයුතු වලට පැමිණෙන ප්‍රවාහන පහසුකම් බොහෝ අඩුයි, දුර බැහැරෙන්න ඕන. ඒවට අපි ප්‍රවාහන පහසුකම් සපයලා දෙනවා. ඒ වගේම ගමක් සහ වැවක් වැඩසටහන තුලින් සූර්ය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේම සූර්ය ප්‍රාදේශ සභාව තුලින් මේ වෙනකොට අපි දියත් කරලා තියෙනවා වැඩසටහනක්. කියන්නේ වැසිකිලි පහසුකම්, නිවාස පහසුකම්, ඒවා ණය වශයෙන් නෙමෙයි ආධාර වශයෙන් ලබා දීලා දිනු කරන්න අපි මේ වැඩසැලසුම් මේ වෙනකොට කරගෙන යනවා. සූර්යා කොට්ටාසෙට සූර්යාව නගරය සමාජ සේවාපුර වීරියගම කියන සමාජ වසම් තුන අයත් වෙනවා. පහුගිය පාලනයන් තුල නොකිරුණු ටොයිලට් පද්ධතියවත් හරියට හදාගන්න බැරිණු පහුගිය පාලනයන් තුල පැවතුණු සූර්යා පාදේශ සභාව ලංකාවේ විශිෂ්ටම පාදේශ සභාවක් කිරීමට ඉලක්ක කරගත් පුළුල් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. විශේෂයෙන්ම අපි කියන්න කැමති සූර්යා පාදේශීය සභාවේ සූර්යා කොට්ටාසෙ අපි ජයග්‍රහණය කරනවා. ඒ විතරක් නෙවෙයි සූර්යා පාදේශ සභාවත් අපි ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කාට පස්සේ සූර්ය පාදේශ සභාවේ ඇතුළත තියෙන සූර්යාවේ පොලේ ගොවියන්ගෙන් ගන්න බද්ද අපි සම්පූර්ණයෙන්ම අපි අහෝසි කරනවා. ඒ විතරක් නෙමෙයි සූර්යාවේ ප්‍රධානම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන කසල ප්‍රශ්නය. ඒක පිළිවෙලට සකස් කිරීම සඳහා අපි වැඩ පිළිවෙලක් හරි ගස්සලා තියෙනවා. එහි පළවෙනි පියවර ලෙස අපි සෑම ගෙදරකටම එහි තියෙන වීදුරු යකඩ ප්ලාස්ටික් වෙන වෙනම මිලදී ගන්න වැඩක් අපි භාජන දීලා ඒවට මිලදී ගන්න වැඩක් සකස් කරනවා. ඉන්පස්සේ කසල පෙච්චක්‍රිය කරන වැඩ පිළිලක් අපි ආරම්භ කරනවා. 30 ආරම්භ කරා වගේ ආදර්ශවත් කසල පෙච්චක්‍රිය කරන වැඩසටහනක් අපි ආරම්භ කරනවා. ඒ වගේම සූර්ය ප්‍රාදේශීය සභාවට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වෙලා තියෙන සූර්යවට ආදාහනාගාරයක් නොමැතිකම අපි සූර්යවට ආදාහනාගාරයක් හැදීමට අදාළ වැඩ පිළිවෙල අපි සකස් කරලා තියෙනවා. ඉදිරියේදී අපි අනිවාර්යයෙන්ම අපේ පාලනයක් යටතේ සූර්ය පාසය බඩ අපි
ආදාහනාගාරයක් හදන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි පෙර පාසල් වල තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ඒ වගේම තමයි සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ටික නොමැතිකම. අපි ඒ සියල්ල අපේ පාලනයක් යටතේ ඒ පෙර පාසල් වලට ලබා දෙනවා. පෙර පාසල් ගුරුවරුන්ට පුහුණු වැඩමුළු පවත්වන එක. මම හිතන්නේ පහුගිය කාලයේ තුල අපි ආරම්භ කරා දූෂණය වංචාව ඉවත් කරපු ප්‍රාසභාවක්. එහි අපි වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කරා. ඒ ටික ඉදිරියට ගෙන යමින් තවදුරටත් තව නව සංකල්ප නව අරමුණු ඔස්සේ නිවර්දීව ප්‍රාසභාවක් ගමට සංවාදනය කරන ගමේ ජනයාගේ සියලු අවශ්‍යතාවන් සපුරන ප්‍රාසභාවකට පත් කිරීම තමයි අපේ එකම අරමුණ අනාගත අපේ ප්‍රාසභාව තුළ. කුවටම තියෙනවා ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය වෙන්න ඕන. ඊට පස්සේ වෙළඳපොළ සංවර්ධනය වෙන්න ඕන. ඒ වගේ ගොඩක් ප්‍රාසභාරා වෙන්න ඕන. හැබැයි නොවිච්ච කාරණා රාශියක් තියෙනවා. ඉතින් ඒ ටික අපි මූලික ඉලක්කයක් විදිහට අරගෙන තියෙනවා ඉදිරි ප්‍රාසභාව තුළ සංවර්ධනය කරන්න. ඊට හේතුයි කියලා අපි අදහස් කරන්නේ පළවෙනි එක තමයි මාර්ග සියල්ල සංවර්ධනය වෙන්න ඕන. ග්‍රාමීය මාර්ග ප්‍රාසභාවට අයත් මාර්ග සංවර්ධනය විය යුතුයි. ඒ යම් කොටසක් පහුගිය කාලය තුළ අපි සංවර්ධනය කරා. ඉතුරු ටික අපි අනිවාර්යයෙන්ම ඉදිරි කාලය තුළ අවසන් කරනවා. ඊළඟට තමයි මම හිතන්නේ සූර්යයා කොට්ටාෂයේ තියෙන දැවෙන ප්‍රශ්නය. මම හිතන්නේ රටේ යුද්ධයෙන් පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වනාලි ප්‍රශ්නය. ඒක අපේ කොට්ටාෂයට දැඩි ලෙස බලපානවා. අපේ ඊළඟ අරමුණ තමයි මම හිතන්නේ අපේ ප්‍රාසභාවක් තුළ අපි මැදිහත් වෙලා මේ වනාහලි ප්‍රශ්නෙට ස්ථිරසාරව විසඳුමක් ලබා දෙන එක. දැනට මම හිතන්නේ ජනතාව විශාල ලෙස පීඩාවට පත් වෙනවා. ගොවි ජනතාව අන්ත අසරණ වෙලා මේ ජීවිත හානියට පත් වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී කටයුතු කළ මේ ගැටලුවට ස්ථිරසාර විසඳුමක් අනිවාර්යයෙන්ම අපි හඳුන්වා දෙනවා. විශේෂයෙන්ම සූර්යා ප්‍රාදේශීය සභාව කියලා කියන්නේ ගොවි ජනතාව ජීවත් වෙන ගොවියන්ගේ ගැටලු රාශියකින් ඒ ජනතාව පීඩාවට පත් වෙච්ච ප්‍රාදේශීය සභාවක්. මේ ප්‍රාදේශීය සභාව තුල පළාත් පාලන ආයතනයකින් ඉටු වේ යුතු යුතුකම වගකීම කාර්යභාරය නිසියාකාරව ඉෂ්ට වුණේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම සූර්යව ගොවි ජනතාව පොළබදු වලින් මිරිකෙමින් එවැගේම තමන්ගේ කුණුකසල ටික ඉවත් කරගන්න වැඩපිළිවෙලක් නැතුව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් නැතුව පානීය ජල ප්‍රශ්න එවැගේම අතුරු මාර්ග ප්‍රශ්න එවැගේම වෙනත් විශාල ගැටලු ප්‍රමාණයකින් අද මේ මොහොත වෙනකොට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ ප්‍රදේශයේ ජනතාව පත් වී තිබෙන මේ ගැටලු සියල්ල निराකරණය කරමින් පළාත් පාලන ආයතනයක් හැටියට කටයුතු කරන්න අපි වගකීමෙන් බැඳී සිටිනවා. විශේෂයෙන්ම අප මතක් කරන්න ඕනේ පළාත් පාලන ආයතනයක් හැටියට සෞඛ්‍ය විෂය මහජන සෞඛ්‍ය විෂය සම්පූර්ණම මේගොල්ලෝ පෞගිය කාලය තුල අමතක කරලා තිබුණේ. අද අපේ ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට හරියට තමන්ගේ සායනයක් කරගන්න ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන නැහැ. ඒ වගේම පෙරපාසල් දරුවන්ට පහසුකම් නැහැ. ඒ වගේම අද ප්‍රදේශයේ ජනතාව බෝ වෙන රෝගවලින් විවිධ බෝ නොවන රෝගවලින් පීඩාවට පත් වෙනවා. මේ සඳහා වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපි පළාත් පාලන ආයතනයේ බලය ලබා ගත්තොත් අපි ඔබට පොරොන්දු වෙනවා ජනතාවගේ මහජන සෞඛ්‍ය පිළිබඳ වගකීම ප්‍රාදේශ සභාවට පවරා ගන්නවා. ප්‍රාදේශ සභාවෙන් ගැබිනි මව්වරුන්ගේ අවශ්‍යතාවයන් හොයා බලනවා. පෙරපාසල් දරුවන්ගේ අවශ්‍යතාවයන් හොයා බලනවා. මගේ කොට්ටාසය දිනු කරන්නට සූර්යා ප්‍රාදේශ සභාවට ඉදිරිපත් වෙන්නට මට අවස්ථාවක් ලැබුණා. ඒ ලැබුණු අවස්ථාවෙන් මගේ කොට්ටාසේ අහිංසක දුප්පත් ජනතාව නගා සිටුවමින් ඒ ජනතාවගේ හෙට දවස යහපත් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම මගේ කොට්ටාසය තුළ පවතින අඩුපාඩුකම් හොයා බලා ඒ වෙනුවෙන් කටයුතු කරමින් විශේෂයෙන්ම මගේ කොට්ටාසය තුළ පවතින ප්‍රධාන ගැටලු රාශියක් තියෙනවා. විශේෂයෙන්ම වනාලි ගැටලුව ඒ වගේම මම්මාවත් ගැටලු ටික ඒ වගේම ප්‍රදේශයේ පවතින දුගී දුප්පත් බව නැති කරන්නට මට අවස්ථාවක් ලැබෙනවා මේ ප්‍රාදේශභාව ජයග්‍රහණය කරගත්තොත්. විශේෂයෙන්ම මගේ කොට්ටාසේ ජනතාව හෙට දවස යහපත් කරමින් මේ ජනතාවගේ හෙට දවස සුගත මුදිතපත් කිරීම තමයි මගේ බලාපොරොත්තු වන්නේ. අනාගතය තුළ මහගල්ලව මීගහයඳුර ඉහළ කොඹුක්කැව රම්මුදුවව කියන ග්‍රාම සේවා අවසම් හතර ඉදිරි සංවර්ධන කටයුත්ත මට බාර වෙනවා මේ ජයග්‍රහණය කළොතින්. ඉතින් ඒ හරහා මට මේ ජනතාවගේ දුක් දෝමනස්යන් සොයා බලමින් ඔවුන්ගේ හනට ඇහුම්කන් දෙනට අවස්ථාවක් මේ හරහා ලැබෙනවා. විශේෂයෙන්ම මගේ ජනතාව ඉල්ලීම් කරන ඉල්ලීම් ඔවුන්ගේ අදහස් ටික නිවැරදිව තේරුම් අරගෙන ඔවුන්ගේ හනට සවන් දෙන්නට හැකියාවක් මට ලැබෙනවා මේ ජයග්‍රහණය තුළින්. අපි ඉදිරියේදී මම්මාවත් විදුලි නැති තැන් වලට විදුලිය ඒ සියලු දේවල්ම ප්‍රාදේශ සභාවෙන් කරන්න පුළුවන් සියලුම වැඩකටයුතු අපි ප්‍රාදේශ සභාවට තරඟ කළා. විශිෂ්ට ජයග්‍රහණයක් අපි අනිවාර්යයෙන්ම කරනවා. කළා
සූර්ය ප්‍රාදේශ සභාවේ විහාරවල කොට්ටාසය සහ සියලුම වසම් 21 තුලම සංගධන වැඩ කටයුතු කිරීමට අපිට හැකියාව ලැබෙනවා. මම ඇත්තටම පුද්ගලිකව මම හිතනවා සූර්ය ප්‍රාදේශ සභා බලප්‍රදේශ තුල අපිට අඩුපාඩුවක්ම පැවතුනා ආදාහනාගාරය. ඇත්තටම අපේ මොන හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ සූර්ය ප්‍රදේශයේ මලගයක් වුණාට පස්සේ අපි යන්න ඕන එක්කෝ හුංගමට එන කොහට හරි ප්‍රදේශයකට යන්න ඕන. ඒක නිසා අපිට සූර්ය ප්‍රදේශය තුලම සූර්ය සුසාන භූමියේ තුල ආදාහනාගාරයක් හෝ නැත්නම් මේ බල ප්‍රදේශය තුල යම් කිසි ස්ථානයක ආදාහනාගාරයක් ස්ථාපනය කරන්න අපි සියලු දෙනාම මේ වකිමෙන් බැඳසි. ඇත්තටම පසුගිය කාලය තුල කියන්නේ දැනට අවුරුදු දෙකහමාරක් තුනක් ආසන්නෙන් පැහැදිලිව ගමේ මිනිසුන්ට දැනෙන්න අඩුතරමින් පාරක බොරළු ගල් කැටයක්වත් අසුරන්නේ නැහැ. ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සූර්යයව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පොළ භූමිය සංවර්ධනය, ඒ වගේම සූර්යයවේ තිබෙන සියලු මම්මාවත් පාසල් පෙරපාසල්, ඒ වගේම විශේෂයෙන්ම ගොවි ජනතාව ජීවත් වන ප්‍රදේශයක් විදිහට ගොවි ජනතාවගේ පොළබදු අඩු කිරීම සහ ගොවි ජනතාවට සහන සැලසෙන ව්‍යාපෘති රාශියක් මේ ප්‍රාදේශ සභාව මහජනතාවට දැනෙන සංවර්ධනයක් කරන්න අපි බලාපොරොත්තුෙන් සැදී පැහැදී කටයුතු කරනවා. අපි ප්‍රාදේශ සභාවක් විදිහට හිතනවා පසුගිය පාලන සමය තුළ මේ ප්‍රදේශයේ ජනතාවට දැනෙන ගැටලු වෙච්ච මංමාවත් ගැටලුව ප්‍රධාන වශයෙන්ම විසඳිලා නැහැ. ප්‍රධාන පාරවල් හැදුණාට අතුරු පාරවල් කිසිම එකක් නිසි පරිදි සංවර්ධනය වෙලා නැහැ. ඒ වගේම විශේෂයෙන් ගොවි ජනතාවක් ඉන්න ප්‍රදේශයක් හැටියට මේ ගොවි ජනතාවට තමන්ගේ කෘෂි භෝග පොළ වෙත සහ විනිද පොළට සහ අදාළ නගරයන් වෙත ගෙන යන්න ප්‍රධාන වශයෙන්ම මංමාවත් දියුණු කිරීම, ඒ වගේම ඒ භෞතික දියුණුව වෙනුවෙන් ප්‍රාදේශ සභාවක් හැටියට මැදිහත් වෙලා සභාවේ වගකීම නිසියාකාරයෙන් ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි සූදානම් වන්නේ හම්බන්තොටෙන් ගම්පහ පැත්තට ගිහිල්ලෙන්න. ගම්පහ ගත්තම මෙවර පළාත් පාලන මැතිවරණ සිටියම තුල සීදුව නගර සභාව අතිශය වැදගත් වෙනවා. සීදුව නගරය සංවර්ධනය කරන්න මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයාට අලුත් සැලසුම් බලාපොරොත්තු තියෙනවා. අපි ඔවුන්ගෙන්ම දැනගමු. හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට කටුනායක සීදුව නගර සභාවේ විශාල පහුගිය වසර කිහිපය තුළ විශාල වැඩ කොටසක් කළා. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා කටුනායක සීදුව නගරය සුපිරි නගරයක් බවට පත් කරන්නටත්, ඒ වගේම විශේෂ ගැටලුවක් හැටියට තියෙන කැලිකසල ප්‍රශ්නයට විශාල විසඳුමක් ලබා දෙන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන ජනතාව නේවාසිකව වැඩි පිරිසක් ඉන්නේ කටුනායක සීදුව නගරය තුළ. ඒ අනුව ඡන්දදායකයන් 30,000කට ආසන්න පිරිසක් වුණත් මම හිතන්නේ නිදහස් වෙළඳ කලාපය නිසා වැඩි පිරිසක් මේ නගරය තුළ ජීවත් වෙනවා. ඒක නිසා දිනපතා එකතු වෙන කැලි කසල ප්‍රමාණය විශාල ප්‍රමාණයක් හැටියටයි මා දකින්නේ. ඒට විසඳුමක් ලබා දෙන්නට තවමත් අපි පහුගිය වසරවල සමත්ුනේ නැහැ හිටපු නායකයෝ. ඒක නිසා අපි වරින් වර යෝජනා අදහස් ඉදිරිපත් කෙරුවා. ඒ කිසි දෙයකට විසඳුම් ලැබුණේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරලා ඒ කණ්ඩායමේ සියලු දෙනාගේ අදහස මතය තමයි මේ කැලිකසල ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම. ඒක නිසා දැනට පවතින අම්බලම්මුල්ල කැලිකසල අංගනේ කැලිකසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනක් යටතේ කැලිකසල මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අපේ පළවෙනි බලාපොරොත්තු හැටියට අපි තියෙන වැඩපිළිවෙලේ. අකණ්ඩ වසර 13ක කටුනායක සීදුව නගර සභාව නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් මම කටයුතු කළා. ඒ වගේම ඉදිරියේදී මේ නගර සභාව තුළ විශාල වැඩ කොටසක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සහ ඒ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ මගින් විශාල බදු මුදලක් නගර සභාව වෙත ලැබෙනවා. මේ නගර සභාවට ලැබෙනා වූ බදු මුදල් වලින් ඒ යටිතල පාසුකම් නගර සිටුවන්ටත්, ඒ වගේම පොදු පාසුකම් සැපීමටත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බවට මා මේ මොහොතේ මතක් කර සිටිනවා. ඒ වගේම ඉදිරියේදී මේ නගර සභාව තුළ මේ කටුනායක ප්‍රදේශයේ ඇති කලපුව සංචාරක කලාපයක් බවට පත් කරනවා. මේ විදේශීය රටවල නායකින් ඒ විදේශීය සංචාරකින් පළමුවෙන්ම පය තබන්නේ මේ කටුනායක ප්‍රදේශයට.
මේ කටුනායක ප්‍රදේශයේ මනරම් පරිසරයක් ගොඩනගලා ඒ තුළ නගර උද්‍යාන බිහි කරලා කලපු උද්‍යාන බිහි කරලා නව ආදායම් මාර්ග උත්පාදනය කරන්නට මා කටයුතු කරනවා. අතර මේ ප්‍රදේශයේ කටුනායක සිදු නගර සභාවේ ගොඩාක්ම දුගී දුප්පත් ජනතාව විසින් පවුල් බහුල වෙසෙන පරිසරයක් තුළ මම මේ අවස්ථාවේ ඡන්දය ඉල්ලන්නේ ඒ පවුල් ගොඩනගා සිටීමට. මෙම පවුල් වල නඩත්තුව, පාරවල් වල දින ජල ප්‍රශ්න, කාරු ප්‍රශ්න, එතකොට පාරවල් නවීකරණය කිරීම, ප්‍රජාශාලා වැඩි පොදු වැඩ සියලුම දේ මගේ දැක්ම යටතේ ඉදිරියේ මතුවනාගතයේ ඉෂ්ට සිද්ධ වන බව මම මේ ප්‍රකාශ කර සිටිනවා. දැනට දින අඩුපාඩු තමා මානුෂ්‍යයන්ගේ මානසිකත්වය සහ ඒව නගා සිටීමේ ආධ්‍යාත්මික ආගමික කටයුතු. මෙතන තියෙන ප්‍රබලම ප්‍රශ්නය තමා රාජපක්ෂපුර වැනි පුංචි ග්‍රාම කොට්ටාසවල මත්කුඩු සහ මත්ද්‍රව්‍ය වලින් තරුණ ජීවිත අන්තාඝාතයකට පත්වීම පවතිනවා. එතකොට පාරවල්, කාණු, ජල ප්‍රශ්නය සහ ප්‍රජා සෞඛ්‍ය සේවා, මධ්‍යස්ථාන ග්‍රාම සේවා නිලධාරී කොට්ටාස මේ සියලුම දේවල් නගා සිටවමින් මම මේ අවස්ථාවේ දියත් කරනවා. අත්‍තරම ගත්තොත් කටුනායක සිදු නගර සභාව කියන්නේ ලංකාවේ වැඩිම ආදායම් ලබන නගර සභාවල් අතර එකක්. දළ වශයෙන් ගත්තොත් කෝටි 28ක විතර ප්‍රමාණයක් වාර්ෂික ආදායම දින නගර සභාවක්. ඉතින් අත්‍තරම ප්‍රධාන ආණ්ඩුව වගේම මහා ආණ්ඩුව වගේම අපේ රට දූෂණයේ හතරවෙනි ස්ථානයට ලංකාව යනවාට සමගාමීව කටුනායක සිදු නගර සභාවත් දූෂණයේ ඉහළම තැනකට පහුගිය පාලන සමයේ පත් කරා. මැසිමදුරු ප්‍රශ්නේ විසඳගන්න බැරි වෙච්චි, කැලිකසල ප්‍රශ්නේ විසඳගන්න බැරි වෙච්චි, ඒ වගේම කාණු පද්ධතිය නිසියාකාරව නඩත්තු කරගන්න බැරි වෙච්චි නගර සභාවන් අතරට අපේ නගර සභාවත් වැටලා තියෙනවා. පහුගිය අපේ නගර සභාවේ ප්‍රධාන ආදායම් මාර්ගය අතරට ගත්තොත් එහෙම න කටුනායක ජාත්‍යන්තර ගුවන් තුරුබල අපිට තියෙනවා. නමුත් ඒ ගුවන් තුරුබලෙන් එන ආදායමට සරලන වැඩපිළිවෙලක් මේ නගර සභාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන් ගත්තොත් එහෙම ගුවන් තුරුබලට අදාළව කැලිකසල බැහැර කිරීමක් සිද්ධ වෙනවා. ඒ කැලිකසල බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුව සභාවේ ඉන්න මන්ත්‍රීවරු දෙන්නේ තුනේ අරගෙන තියවා. ඒ අරගත්ත මුදලින් ඒ කට්ටිය තම පුද්ගලික ප්‍රයෝජන ගන්න අතරේ කැලිකසල අවිධිමත් විදිහට අම්බලම් මුල් වෙන ප්‍රදේශ වල බැහැර කරලා තිනවා. ඒ ප්‍රදේශ වල සනීප ආරක්ෂක ගැටලුවක් මේ වරට මතුවලා තියෙනවා. අපේ ප්‍රදේශයේ තවත් ආවේනික දෙයක් තියෙනවා. නගර සභාව ගත්තොත් එහෙම මේක විශේෂයෙන්ම කාර්මිකකරණය වූ ප්‍රදේශයක්. මේ හේතුව නිසාම භූගත ජලය සම්බන්ධව පානීය ජල ප්‍රශ්නයක් අපේ ජනතාවට තියෙනවා. නමුත් ස්ථිර වැඩපිළිවෙලක් මගින් නගර සභාව මේක තාම විසඳලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන අපේ වැඩපිළිවෙල ඇතුළතදී සියලු දෙනාටම පානීය ජලය ලැබෙන සුන්දර නගර සභාවක් මේ ඇති කරන්න. අපි සූදානම් නැවතත් හම්බන්තොට පැත්තට ගිහිල්ලෙන්න. හම්බන්තොට ගත්තම සූර්යා ප්‍රාදේශීය සභාව වගේම තවත් අතිශය වැදගත් වන පළාත් පාලන ආයතනයක් තමයි තංගල්ල නගර සභාව. තංගල්ල නගරය සංවර්ධනය කරන්න ඒ සඳහා ඔබ වෙනුවෙන් තබලා තියෙන බලාපොරොත්තු, ඔබ වෙනුවෙන් තබලා තියෙන සැලසුම් වලද ඔබේ අපේක්ෂකයා, ඔබේ ගමේ නගරයේ අපේක්ෂකයා අපි ඔවුන්ගෙන්ම අහගෙන දැනගමු. පාරවල් ටික හැදුවා, කාණු ටික හැදුවා, ඒ ඔක්කොම හිටපු පාලනයෙන් තමයි සිහිල් දේවල් සිද්ධ වුණේ. ඒ වගේම නගරේ ගොඩක් රැකියාවල් බිහි කරා. දැන් දුන් තත්ත්වයේ ඉතින් එකම මිනිස්සු දන්නවා හරියට කුන්ටිකවත් පිළිවෙලකට මේ කුන්ටිකවත් අයින් වෙන්නේ නැහැ. ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් පොඩි නෙවෙයි ලොකු ප්‍රශ්න තියෙනවා. සංවර්ධන කටයුතු අදාළ වෙලා තියෙන්නේ. ඇත්තටම තංගල නගරය දිහා බැලුවම අපිට ඉතිහාසයත් එක්ක ගත්තම පේන දෙයක් තමයි ජනතාවට නගරයේ සභාවකෙන් කුමන සේවාවල් ඉටු වෙනවද කියන එකවත් ජනතාවට දැනුමක් ලැබෙන්නේ නැති මට්ටමට මේ සේවාව වංචනික ලෙස කරගෙන ගියා. මාතෘසාය, පෙරපාසල්, දිවාසුරුකුම් මධ්‍යස්ථාන, කාණු පද්ධතිය අලුත් වැඩියා කිරීම, පාරවල් පිළිසකර කිරීම වැනි දීර්ඝ සේවාවන් රාශියක් අපිට ගමේ ඉටු කරගන්න තියෙන එදිනෙදා දෛනික අවශ්‍යතාවෙ මේ කුණුකසල ටික බැහැර කරන්න. නහය නැති මිනිස්සු වගේ නගරයට වෙලා මිනිස්සු ඉන්නවා නොසතුටෙන්, කලකිරීමෙන් ඉන්නවා. ඒ මිනිසුන් කර කියාගෙන දෙයක් නැහැ. නගරෙන් පිට එන මිනිස්සු මේක හොඳින් දන්නේ. එවැනි තත්ත්වයකට පරිවර්තනය වෙච්ච නගරයක් අදක් තියෙනවා. අවුරුදු ගණනාවක්, අවුරුදු 30-40 ජනතාවට ලැබිච්ච පහසුකම් කිසිවක් ඒ විදිහට ලැබුණ නැහැ. එනිසා අපි කිල්ලා හිටින් හැමතිස්සෙම මේ නගරයේ මිනිසුන් නුදුටු ඒ සුවපහසුව, ඒ මිනිසුන්ගේ සේවාවන් ඒ මිනිසුන්ට ලබා දීමට අපි සැදී පැහැදී කල්පනා කරමින් විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඔස්සේ ගමන් කරමින් ඉන්නවා. තංගලු නගරයේ තිබෙන මූලික රෝහල පවා සුනාමි අවස්ථාවේ සුනාමි ආධාර මත තමයි ඉදි වුණේ. නමුත් ඔක්කොම
කරපු තරමක් කෙරුවේ සියලු දෙනාම ගසා කෑමේ ව්‍යාපාරම් කරගෙන ගියා. කොන්ත්‍රාත් දුන්න අතයට කොන්ත්‍රාත් වලින් මුදල් හම්බ කෙරුවා පමණයි. මහජනතාවට කිසිම සේවයක් සිදු වුණේ නැත්තේ කියලා මා අවධාරණය කරන අතරතුර අපේ බලාපොරොත්තුව ඒ සියලු දේවල් වලින් තොර මහජනතාවට යහපත් සමාජ සේවයක් කළ පොදු කටයුතු කළා. මේ තංගල් නගරේ අනිත් ප්‍රදේශවල නගර සභා තත්ත්වයට අපි පත් කරනවායි කියලා මා මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිමි. අද තංගල් නගරේ දිහා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ. අද තංගල් නගරේ පයින් යන්න බෑ. කුණු කසල පිරිලා කාණු දුගදයි. කිට්ටු වෙන්න බෑ. කඩේකට ඇතුල් වෙන්න බෑ. සේරම පාරේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. මේ අවුරුදු තුනකට කිට්ටු ආණ්ඩුව කාලේ ආණ්ඩුවෙන් කරපු හොඳම දේ තමයි තංගල් දැන් කරලා තියෙන්නේ. මේගොල්ලෝ කර විනාශය අද තංගල් නගරේ ජනතාව වේගෙන් භුක්ති විඳිනවා. ඒක නිසා අපි සූදානම් වෙලා ඉන්නවා. අපේ කණ්ඩායම අපි ජයග්‍රහණය කරනවා. අපේ කණ්ඩායමට ඒ ශක්තිය තියෙනවා. ඒක නිසා අපි අනිවාර්යෙන් ජයග්‍රහණය කරලා තංගල් නගර සභාවට පත්තුණු ගමන් අපි තංගල් නගරය සෑදීමට, ලස්සන කිරීමට, අලංකාර කිරීමට ක්‍රියාත්මක වෙනවා. හොඳයි, අපි තංගල්ල පැත්තට ගියා, සූර්යව පැත්තට ගියා, ඒ වගේම සීදුව නගර සභාව පැත්තටත් ගියා. අපි දැන් සූදානම් වන්නේ අද වැඩසටහනේ ඉතිරි විනාඩි කිහිපය වෙන් කරන්න පළාත් පාලන ආයතන කිහිපයක් වෙනුවෙන්. පළාත් පාලන ආයතන කිහිපයක අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ මිශ්‍රණයක් වෙත අපි සූදානම් අවධානය යොමු කරන්න අපි බලනෙමු. තමන්ගේ එක් එක් ප්‍රාදේශීය සභාවන් නගර සභාවන් තමන්ගේ පළාත් පාලන ආයතන පැත්තෙන් ඒ අපේක්ෂකයින්ට තියෙන බලාපොරොත්තු සැලසුම් මොනවද කියලා. මෙවර පළාත් පාලන මැතිවරණයට කහතුඩුරු කොට්ටාසෙන් ඉදිරිපත් වන මම බලාපොරොත්තු වෙනවා ප්‍රදේශයට වැඩ කොටසක් කරන්න. ඒ වැඩ කොටස අතර මම බලාපොරොත්තු වෙනවා කහතුඩුව සංවර්ධන කමිටුව කියලා කමිටුවක් පිහිටවන්න. එම කමිටුව තුළින් හත්වැදෑරුම් සංකල්පයක් මත ප්‍රදේශයට සේවාවක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒකේ පළවෙනිම තැන මම බලාපොරොත්තු වෙන්නේ දහම් පාසල් අධ්‍යාපනයට තමයි මූලික තැන දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට පාසල් අධ්‍යාපනය ලබන දුව දරුවන් දක්ෂතා තියෙන අඩු ආදායම් ලාභී දුව දරුවන්ට අධ්‍යාපනය සඳහා උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මා බලාපොරොත්තු වෙන්නේ ප්‍රාදේශ සභාවට ලැබෙන මුදල් නෙමෙයි, මා ප්‍රදේශයේ දානපතියන් වෙනත් අය එකතු කරගෙන ඒ වගේම මා සංවර්ධන කමිටුවට විහාරාධිපතින් වහන්සේලා විදුහල්පතිවරු එවගේම දානපතියන් එකතු කරගෙන තමයි මේ සංවර්ධන කමිටුව පිහිටවන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සැරේ මා ප්‍රාදේශ සභා මැතිවරණයේදී මගේ ප්‍රදේශයේ කොට්ටාසේ මංමාවත් එවගේම විදුලි ලාම්පු වාරිමාර්ග යෝජනා ක්‍රම සභාවෙන් ලැබෙන මුදල් පදනම් කරගෙන එවගේම පළාත් සභාවෙන් මධ්‍යම රජයෙන් ලැබෙන මුදල් වලින් ඒවා නිසි කළමනාකරණයක් හා ප්‍රමුඛතාවයේ දිය යුතු දේ මොනවද කියලා තෝරා බේරාගෙන කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපි ආවන් පස්සේ ප්‍රදේශයේ සෑහෙන අඩුපාඩු කීපයක් හඳුනාගෙන තියෙනවා. ප්‍රදේශයේ වතුර ප්‍රශ්නේ, ජලයෙන් නිවාසයට එන ප්‍රශ්නේ සෑහෙන දුරට තියෙනවා. ප්‍රදේශයේ අවිද්දම්ව දැනගන්න ලැබුණා. ඒක එක ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්නේ වලපොළ ප්‍රදේශයේ තියෙන සෝම් පිට්ටනිය. ඒකත් එක්තරා වල් බිහි වෙලා කිසිම සරස්මක් නැතුව ක්‍රමයක් නැතුව අයාලේ යන ස්ථානයක පත් වෙලා තියෙනවා. ඒක ක්‍රමයක් විදිහට හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකම වලපොළ ප්‍රදේශයේ තියෙන තව රක්න, ඒ කියන්නේ මහජනයට රැස් වෙන තැනක් නැහැ, කාර්යාලයක් නැහැ. ගාම සේවක කාර්යාලයක් තිබුණොත් එතන ඉඩකඩ මදි. එතන ගාම සේවක නිලධාරි පමණක් නෙමෙයි, එතන ඉන්නවා සංවර්ධන නිලධාරි, මිඩ්වයිස්, සෞඛ්‍ය නිලධාරිතුමිය, සමුළු නිලධාරිතුමිය. ඒ තියෙන ඉඩ ප්‍රමාණය සෑහෙන්නේ නැහැ එතනට. ඒක ප්‍රමාණවත් විදිහට හදලා ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. ඒකම පාගවල් මම්මාවත් සෑහෙන දුකට කැඩලා බිඳලා ගිහිලා තියෙනවා. වෛද්‍යයේදී බලාපොරොත්තු වෙන හදන්න එපමණක් නෙමෙයි, තව වීදි ලාම්පු මට පුළුවන් ආකාරයට මම පසුගිය කාලේ වීදි ලාම්පු අඳුර තියෙන ස්ථාන සැපෙව්වා. නමුත් දැනට වෙලා තියෙන වීදි ලාම්පු සමහර තැන්වල රාජසභා නඩත්තුවක් නැතුව පාවිච්චි කරන්නේ නැතුව ඒවා අඳුරේ පවතින ස්ථාන කොටෙක් තියෙනවා. ජනතාව හැමදාම මැසිලි වෙනවා. අපේ කුණුටි ගෙනෙච්ච නැහැ, ට්‍රැක්ටරේ ආවෙ නැහැ, රතිගලන් වලින් ආවෙ නැහැ. නමුත් ඒවට සිඳුන් කරන්න ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපිට විතරක් නෙමෙයි රාජසභාව රැස්වල කාගුණ ඉදිරිපත් කළ ප්‍රදේශයේ වශයෙන් ප්‍රදේශයේ අඩුපාඩුත් එක්ක සමස්තයක් වශයෙන් පාලන ආසනීය ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා.
මෙවර ප්‍රදේශ පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අප බලාපොරොත්තු වෙනා කොටිකාවත මුල්ලේර ප්‍රාදේශ සභාව වඩාත් කාර්යක්ෂම ඵලදායී ප්‍රදේශ සභාවක් බවට පත් කරන්න. කොටිකාවත මුල්ලේර ප්‍රාදේශ සභාව මේ වන විටත් ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. නමුත් අප පත්වීමෙන් අනතුරුව බලාපොරොත්තු වෙනවා මංමාවත් වැඩි දියුණු කිරීම, කැලිකසල බැහැර කිරීම, වැසි ජලය බැස යාම වැනි කරුණු නිසි ලෙස ඉටු කරන්න කාර්යක්ෂම. ඊට අමතරව වීථි ලාම්පු නඩත්තු කිරීම, කැලිකසල ඉවත් කිරීමේ කටයුතුත් කාර්යක්ෂම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගොතඩුව ප්‍රදේශයේ දැනට පවතින ප්‍රශ්නයක් වන ගම් වතුර තත්ත්වය විශේෂයෙන් උද්ගත වෙලා තියෙන සුළු ඇස්සකට පවා ගොතඩුවේ වක්වැල් ප්‍රදේශයෙන් කොටසක් සහ මැදපන්දුර ප්‍රදේශයේ ජලයෙන් යට වෙනවා. මේකට හේතුව තමයි ඒ වැසි ජලයේ නිසි ලෙස බැස යන්න තියෙන අවකාශය නොතිබීම. ඒ වැසි ජලයේ බැස යන්න තියෙන ඇල මාර්ගය දැනට ගොඩ වෙලා ඒ කටයුතු සිදුවෙන්නේ අකාර්යක්ෂමව. අපි බලාපොරොත්තු වෙනවා බලය පිහිටීමෙන් අනතුරුව එම ඇල මාර්ගයේ වැඩි දියුණු කරන අනිකුත් රාජ්‍ය ආයතන එක්ක. හොඳයි, අද දිනේ අපිට හැකියාව ලැබුණා පළාත් පාලන ආයතන කිහිපයකම අපේක්ෂකයන් කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දෙන්න, ඔවුන්ගේ අදහස් සැලසුම් බලාපොරොත්තු රටම ඉදිරියේ තබන්නට අද පෙබරවාරි 6 වෙනිදා, හෙට පෙබරවාරි 7 වෙනිදා, පෙබරවාරි 7 වෙනිදා කියන්නේ හෙට මධ්‍යම රාත්‍රියෙන් සියලුම මැතිවරණ ප්‍රචාර කටයුතු අවසන් වෙනවා. එනිසා ඔබට තව එක් දිනයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි සූදානම් ඔබට ඔබේ වේදිකාවෙන් හෙටත් අවස්ථාව ලබා දෙන්න. ඔබ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකෙක් නම් මේ ඔබේ වේදිකාව. හෙටත් හමු වෙමු. සුබ දවසක්.